අපේ ස්වාමීන් වහන්ස රූපය විදර්ශනාවෙන් දකින්න පුරුදුනාට පස්සේ කෙනෙක්ට තව කෙනෙක්ව ඇට සැකිල්ලක් හැටියට පේන්න පුළුවන්ද? විශේෂයෙන්ම අට්ටික සංඥාව වඩනකොට. මෙහෙමයි, මෙතනදිත් භාවනාවේදී අපි අන්තයට ආයුතු නැහැ. තේරෙනවද? අන්තයට ආයුතු නැහැ. දැන් කෙනෙක් කායනුපස්සනාව වඩනවා, එයා අට්ටික සංඥාව වඩනවා. වඩලා අට්ටික සංඥාව වැඩුවාට පස්සේ නෝනා එයා අනිවාර්යයෙන්ම අට්ටික සංඥාව දිගින් දිගටම වඩද්දි එහාට ඕනම රූපයක් ඇට සැකිල්ලක් හැටියට දකින්න පුළුවන්. ස්වාමීන් වහන්ස, එක් රහතන් වහන්සේ නමකගෙන් පුද්ගලෙක් තමන්ගේ බිරිඳ දුටුවාද කියලා විමසුවහම එම රහතන් වහන්සේ පිළිතුරු දෙනවා තමන් කාන්තාවක් නෙවෙයි ඇට සැකිල්ලක් දුටු බව. ඕ, මම ඇට සැකිල්ලක් දැක්කා කියනවා. එහෙම කියන්නේ අර පාළු කැලෑ පාරක වඩින, තේරෙනවද? රහතන් වහන්සේ කෙනෙක් ඒ දේ කියන්නේ. ඇත්තටම එතනින් ඊට පෙර ආතෝ කාන්තාවක් ගියා. උන්වහන්සේ අට්ටික සංඥාවත්, මොකද ඕනෑම රහතන් වහන්සේ කෙනෙක් එක එක අවස්ථාවන්හි එක එක සංඥාවන් තුල ජීවත් වෙනවා. සමහර රහතන් වහන්සේලා ඉන්නවා, උන්වහන්සේලා නිරතුරුවම අසුභ සංඥාව තුල ජීවත් වෙනවා. තව කෙනෙක් ඉන්නවා, උන්වහන්සේ අට්ටික සංඥාව තුල ජීවත් වෙනවා. තව දවසක ආර්ය මෛත්‍රී සංඥාව තුල ඉන්නවා. ඒ වගේම තව දවසක ආර්ය බුද්ධානුස්සතිය තුල ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ එදා ඒ රහතන් වහන්සේ අට්ටික සංඥාව කියන සංඥාව තුල වැඩලා තියෙනවා. එතකොට එතනදී අර පාළු කැලෑ පාරක අර බිරිඳත් ගෙදර සම්ඩු වෙලා බිරිඳ මුලින් යද්දි අර ස්වාමීන් වහන්සේ දැක්කා. අට්ටික සංඥාවෙන් තමයි ඒ කාන්තාව දැක්කේ. නමුත් ඊට පස්සේ සාම්පුරුෂයා අහනවා මෙතනින් කාන්තාවක් ගියාද කියලා. එතකොට කියනවා මං කාන්තාවක් නම් දැක්කේ නැහැ, නමුත් මෙතනින් ඇට සැකිල්ලක් නම් ගියා කියලා. නමුත් නෝනා, ඒක එහෙම වුණත් කවදාහක්වත් එතන අපි කියමු 3400ක් විරිද්දේ 200ක් පිරිච්ච තැනක් කියලා. ඒ පිරිච්ච තැනදී රහතන් වහන්සේ කෙනෙක් කවදාක්වත් අර ඔක්කොමට මැහෙන්නේ නම් මෙතනින් ඇට සැකිල්ලක් ගියා කියලා කියන්නේ නැහැ. මොකද ධර්මය කියන්නේ, විදර්ශනාව කියන්නේ නෝන ආස්වාදයේ උදසානන් නෙමෙයි. ඔබ කායානුපස්සනාව වඩලා ඔබ කන්තෝරුවට ගිහිල්ලා කියනවා නම් මට පේන්නේ ඔක්කොම ඇට සැකිලි වගේ කියලා, එතන තියෙන්නේ ආස්වාදය. ඒකයි නිරතුරුවම චතර සටිපට්ඨානෙට අපි එන්න ඕනේ ආරෂ්ඨාංගික මාර්ගය හරහා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් එක්තරා මහත්ෙක් ඇවිල්ලා මට කිව්වා, ස්වාමීන් වහන්සේ මම කායනුපස්සනාව වඩනවා, ස්වාමීන් වහන්සේ මට මේවා ඔක්කොම දැන් එපා වෙනවා කියලා. මට බිරිඳත් එක්ක ඉන්න එපා වෙනවා, දරුවෝ හදන්න නෝන. ඒකාන්තයක්, ඒකාන්තයක්. මොකද එයා ආරෂ්ඨාංගික මාර්ගය තුලින් නෙමෙයි සතර සතිපට්ඨානෙ ඇවිල්ලා තියෙන්නේ. එයා ගිහි කෙනෙක්. තේන පැවිදි කෙනාගේ කාර්ය එකක්, ගිහි කෙනාගේ කාර්ය එකක්. ඒතකොට ගිහි කෙනා තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති වෙච්ච තැනදී එයා දකින්න ඕනේ නෝනා විසාකාව ජීවත් වුණේ කොහොමද කියලා, අනේ පිරිසිතුමා ජීවත් වුණේ කොහොමද කියලා. එතකොට උග්‍ර ගෘහපතිවරයා අනාගාමි ඵලයට පත් වෙලත් නෝනා බිරින්දෑවරුන්ට කිව්වා, අදින් පස්සේ ඔබලාත් එක්ක මං කාමයේ සම්බන්ධයක් නැහැ. නමුත් ගෙදර ඉන්න පුළුවන්, ගෙදර ඉන්න පුළුවන්. එක බිරිඳක් විවාහ වෙලා ගියා, අනිත් හතර දෙනාම ගෙදර හිටියා. නමුත් මේ තාම සෝවාන් ඵලයටත් පත් වෙච්ච නැති මේ මහත්තයා කායානුපස්සනා වැඩුවා කියලා මට ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ මට මේවා ඔක්කොම එපා වෙනවා කියලා. ආරේෂ්ඨාංගික මාර්ගයේ තුලින් තමයි අපි මේ සියලුම ධර්මතාවයන් දකින්නේ. තේන්න. ඒතර ආරේෂ්ඨාංගික මාර්ගයේ තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගත්ත කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්ම මාර්ගෙන් බැහැරව හිතන්නේ නැහැ. එයා ධර්ම මාර්ගයේ තුල හිතන්නේ. එයා දකිනවා අතීතයේ ගිහි ජීවිත ගත කරපු අනේපිරි සිටුතුමා, විසාකාව, වේලුකාන්තගේ නන්දමාතාව, නකුලපීතා, නකුලපියා මේගොල්ලන්ගේ ජීවිතත් එක්ක එයා ගලපලා බලනවා. එතකොට එයා දකිනවා මට බිරිඳක් ලැබුණා නම්, මට දරුවෙක් ලැබුණා නම් සම්මාදිට්ඨිය අර්ථයන්ට අදාළව ඒවා හේතුඵල ධර්මයන් කියලා දකිනවා. එයා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, සමාජ තත්ත්වයක්, රැකියාවක් ලැබුණා නම් ඒවා හේතුඵල ධර්මයන් නිසා ලැබුණ දේවල් කියලා දකිනවා. දැකලා ඒවා තුලින් කරන්න තියෙන උපරිම කුසල් ශක්තිය තව තව ශක්තිමත් කර ගන්නවා. ගනිමින් ඒ කුසලයක් විදර්ශනාවෙන් දැකලා තව තව යා මාර්ගේ ශක්තිමත් කරගන්නවා. එතකොට නිරේතුරුවම ආරියෂ්ඨාංගික මාර්ගයේ ශක්තියෙන් තොරව සතර සටිපට්ඨානයන්ට ගියොත් අනිවාර්යයෙන්ම සතර සටිපට්ඨානය අනවබෝධාත්මක කලකිරීමක් අපි තුල ඇති කරනවා. අනවබෝධාත්මක කලකිරීම. ඒ කලකිරීම නොනා අපිව සමහරට මිත්‍යා දෘෂ්ටියට, මානසික රෝගී භාවයන්ට ඇද දාන්න පුළුවන්. යන්න ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුලින් ආරියෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරලා ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධිය තුළ ඇතිවෙන්නා වූ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් සතර සතිපට්ඨානට යොමු වෙන්නේ කියලා. එතෙන්දී කවදාකවත් ඔබ අනාථ කරන්නේ නැහැ. ඉම් මෙහා හුඟක් අය ආරෂ්ඨාංගික මාර්ගයේ සම්පූර්ණ භාවයට පත් කරන්නේ නැතුව, එහි අර්ථයන්ගෙන් ජීවිතේ පුරව ගන්න නැතුව නෝනා මේ වාට යොමු වුණොත් අනිවාර්යෙන්ම අනවබෝධාත්මක කලකිරීමක් ඇති වෙනවා.
ඒ කලකිරීම නිසා පවුල් ජීවිත විනාශ කරගත්ත, දරුවන්ගේ අනාගතේ විනාශ කරපු, රැකියා විනාශ කරගත්ත, තමන්ගේ ශරීර සෞඛ්‍ය විනාශ කරගත්ත අප්‍රමාණ පිරිස් අපිට මුණ ගැහිලා තියෙනවා. ආරෂ්ඨාංගික මාර්ගයේ අර්ථයේ ජීවිතයට එකතු කරගන්න නැතුව සතර සටිපට්ඨානේ වැඩලා. ඒ නිසා මෙතෙන්දී පංච උපාදානස්කන්ධයේ මූල බීජය රූප උපාදානස්කන්ධය නිසාමයි බුදුරජාන් වහන්සේ කායානුපස්සනාව මුලට තියන්නේ. ඒ වගේම බුදුරජාන් වහන්සේ සබ්බාවසෝ සූත්‍රයේදී යමෙක් උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න නම් එයා විසින් මුලින්ම ෂේය කළ යුතු ධර්මතාවය සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒතකොට මේ සක්කාය දිට්ඨිය ෂේය කරන ධර්මතාවය බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරන්නේ නෝනා මේ දර්ශනෙන් ප්‍රහිණ කළ යුතු ආශ්‍රයයන් කියලා. දැක්මෙන් දෘෂ්ටියෙන් දර්ශනෙන් ප්‍රහිණ කළ යුතු ආශ්‍රයයන්. මොකක් උදෙසාද අපි සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ? අපි ඇති කරගන්නා වූ වැරදි දැක්ම නිසා. මොකක්ද අපි ඇති කරගන්නා වූ වැරද්දක්ම? මේ රූපය කෙරෙහි ඇති කරගන්නා වූ වැරද්දක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයා දුෂ්ටීන්ට බැඳී යන්න හේතු හයක් තියෙනවා කියලා. ඕනෑම සත්වෙක් අපිටාම සෝවාන් ඵලයට පත් වෙලා නැත්තේ මේ දුෂ්ටීන් හයට බැඳී යාම නිසායි. තේරෙනවද? දැන් ඔබතුමිය සෝවාන් ඵලයට පත් වෙලා නැත්තම්, මම සෝවාන් ඵලයට පත් වෙලා නැත්තම් අපි තාම එතන ඉන්නේ නෝනා මෙන්න මේ දුෂ්ටීන් හයට බැඳී යාම නිසායි කියලා බුදුරජාණන් වහන්සේ හේතු හයක් කියනවා. එතකොට ඒ පළවෙනි හේතුව තමයි එයා රූපය මගේ කරගන්නවා. මේ සතර මහා ධාතුයෙන් හැදුනා වූ මේ දෙතිස් කුණුපයක් වූ මේ මරණානුස්සතියක් වූ මේ අට්ටික සංඥාවක් වූ මේ රූපය මමයි කියලා ගන්නවා. මේ රූපය තුළ මම ඉන්නවායි කියලා ගන්නවා. මේ රූපය තුළ මගේ ආත්මය තියෙනවායි කියලා ගන්නවා. මේ ආත්මය භවයෙන් භවයට ගමන් කරනවායි කියලා අන්දකිනවා. ඒක නෝනා දුෂ්ටීන් ඇති කරගන්න පළවෙනි හේතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දුෂ්ටීන් ඇති කරගැනීමේ දෙවැනි හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පස්සේ හේතුවෙන් සකස් වෙන්නා වූ වේදනාව එයා මගේ කරගන්න. තේන සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා සහගත වේදනා. ඒ සෑම සැප දුක් උපේක්ෂා සහගත වේදනාවක්ම හේතුඵල ධර්මයක්, පස්සේ හේතුවෙන් සකස් වුණා වූ ඵලයක් කියලා අපි කවදාකවත් දකින්නේ නැහැ. සෑම සැප වේදනාවකදීම, සෑම දුක් වේදනාවකදීම, සෑම උපේක්ෂා සහගත වේදනාවකදීම මේ වේදනාව මගේ කියලා එයා ගන්නවා කියනවා. මේ වේදනාව තුළ මම ඉන්නවායි කියලා ගන්නවා කියනවා. මේ වේදනාව තුළ මගේ ආත්මය තියෙනවා, ඒ ආත්මය තුළ මම ඉන්නවායි කියලා ගන්නවා කියනවා. ඒ නිසාම වේදනාව නිසා නැවත 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 භවය සකස් කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුෂ්ටීන් ඇති කර ගන්නවා කියලා, මමත්වයේ දැඩි භාවය ඇති කර ගන්නවා කියලා දේශනා කරනවා. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනාව නිසා ඇතිවෙන්නා වූ සංඥාව එයා මගේ කරගන්න. හඳුනා ගැනීම. ජීවිතේ කොයි දේ අපි හඳුනාගත්තත් ඒ හඳුනා ගැනීම මගේ කියලා අපි ගන්නවා. ඒ හඳුනා ගැනීම තුළ මගේ ආත්මය තියෙනවා, මගේ ආත්මය තුළේ හඳුනා ගැනීම තියෙනවා. ඒ හඳුනා ගැනීම සදාකාලිකයි. භවයෙන් භවයට යන හඳුනා ගැනීමක් හැටියට අපි ඒක ගන්නවා. ඒක තුන්වෙනි හේතුව කියලා දෘෂ්ටි නැති වෙන බුදුරජාණන් වහන්සේ දේශනා. හතරවෙනි හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ සංඥාව හේතුවෙන් නැතිවෙන්නා වූ සංස්කාර එයා මගේ කරගන්නවා. කුසල් සංස්කාරයක් වේවා, අකුසල් සංස්කාරයක් වේවා, මේ සංස්කාරයන් තුළ මම ඉන්නවායි කියලා දකිනවා. ඒ සංස්කාර මගේ කියලා දකිනවා. ඒ සංස්කාර තුළ මගේ ආත්මය තියෙනවා කියලා දකිනවා. ඒ සංස්කාර මම භවයෙන් භවයට අරන් යනවා කියලා දකිනවා කියන. ඒ නිසා මෙයා සත්තාය දිට්ඨිය, මමත්වයේ දැඩි භාවය ඇති කර ගන්නවා කියන සංස්කාර හේතුව. ඊළඟ පස්වෙනි කාරණේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සංස්කාර හේතුවෙන් සකස් වෙන්නා වූ විඥානීය දැනීම එයා මගේ කර ගන්නවා කියලා. ඒ විඥානීය දැනීම තුළ මම ඉන්නවායි කියලා දකිනවා කියන. ඒ දැනීම තුළ මගේ ආත්මය තියෙනවායි කියලා දකිනවා කියන. ඒ වගේ ඒ තුලින් එයා විඥානීය කෙරේ මමත්වයේ දැඩි භාවයේ ඇති කරගන්න. හයවෙනි හේතුව හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ සෑම කාරණයක් තුළින්ම සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධය එයා මගේ කරගන්නවා කියන. ඒ පංච උපාදානස්කන්ධය තුළ මම ඉන්නවායි කියලා දකිනවා කියන. ඒ පංච උපාදානස්කන්ධය තුළ මගේ ආත්මය තියෙනවායි කියලා දකිනවා කියන. දකිමින් ඒ හේතුව නිසාම නොනා විදුෂ්ටි නැති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් එතෙන්දී දර්ශනෙන් ප්‍රහිණ කළ යුතු ආශ්‍රවයන් අපි යම් මොහතක උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා නම් සක්කාය දිට්ඨිය අපි සිඳින්න ඕනේ. කුමක් කෙරේ සක්කාය දිට්ඨියද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කාරණා පහේ සක්කාය දිට්ඨිය. එනිසාන උනා එතනටත් මුල් වෙන්නේ රූපයමයි. තේරෙනවද? මූල බීජය බවට පත් වෙන්නේ රූපයමයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ නිරතුරුවම සතර සටිපට්ඨානයේ දේශනා කරද්දී කායානුපස්සනාව අපිට මුල දේශනා කරන්නේ. ඒ නිසා නිවන් මාර්ගය තුල ගමන් ගන්න, මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්න උත්සාහ ගන්න ගිහි පැවිදි ඕනම පින්වතෙක් දක්ෂ වෙන්න ඕනේ
නිරේතුරුම සතර සටිපට්ඨාන ධර්මයන් පුහුණු කරද්දී නෝනා මෙන්න මේ කායානුපස්සනාව කියන කාරණය ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා නිරේතුරුම කායානුපස්සනාව ප්‍රගුණ කරලා යෝනේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ගැන අපි හිතන්න.